අදටත් සුරකිව පවතින මහකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය බුදුහාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු මහරහතන් වහන්සේ නමක් ගැන හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති ඒ මහකාශ්‍යප මහරහතන් වහන්සේ මගධ රාජ්‍යයේ මහාතීත බමුණු ගමේ කෝසියකොත්ත බමුණාට සහ සුමනා දේවි බැමිණියට දාව ඉපදුණු පිප්පලී කියන බමුණු කුමාරයා තමයි පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහාකාශ්‍යප නමින් ප්‍රකට වුණේ. ඉතින් මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ කතා පුවත ඉදිරියට ගෙන යන්නට කලින් පුංචි දෙයක් මතක් කරන්නම්. ඒ තමයි නෙතුමානෙන් ඔබට ඔබව රැගෙන යන විශ්වකර්ම අපේ YouTube චැනලය තාම subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඒ පිළිබඳව දැනුවත් වෙන්නට පහත bell icon එක click කරන්නටත් අමතක කරන්නට එපා. එහෙනම් දැන් යමු අපේ වීඩියෝ එකට. දූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානයේ වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා ත්‍ෘතීය ශ්‍රාවකයන් විදිහට කටයුතු කළේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුන් වහන්සේ නමකට පිහිටන 25 පුරුෂ ලක්ෂණ වලින් 7ක් මහාකාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා. කෙසේ නමුත් එකවරම දෙදෙනා වහන්සේලාව හඳුනා ගන්නට නොහැකි නිසා නොඑක් කැටඩු ඇති වුණා. එක කතාවක් තමයි හැමදාම මහාකාශ්‍යප හාමුදුරුවෝ පිටුසිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහාකාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහාකාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩි නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදන බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහාකාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක. මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවට ලක් වෙන නිසා මහාකාශ්‍යප හාමුදුරුවෝ බුදුන් වහන්සේගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩවාසය කරනවා. බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගත්තේ හරි අපූර්ව විදිහකට. ඒ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල්ලෙන ඉස්සරහා තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අදිෂ්ඨාන කරපු එක. ඉතින් බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහාකාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවන් එක්ක කුසිනාරා නුවර බලා වටිනවා. මේ වෙද්දි බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජදරුවන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානයේ ලැබපු අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා මහාකාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරනකම් ගිනි නොවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නවා කියන කාරණාව. අවසානයේ මහාකාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේටම චිතකය ගිනි තැල් වෙනවා. මහාකාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේහාර පර්වත පාමුල සප්තපර්ණී ගල්ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීමයි. තැන් තැන්වල විසිරලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය පහකට බෙදලා භික්ෂු පරම්පරාවට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වාගෙන යන්න කටයුතු සිදුවේ මේ ධර්ම සංගායනාව නිසායි. ඒ නිසාමයි මේ මහා කර්තව්‍ය මහාකාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට සඳහන් කරන්නේ. ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් අටකට බෙදා වෙන් කර තිබුණදී අනාගතයේ ඒ ධාතුන් වහන්සේලා මිසදිටුවන්ගෙන් වෙන්න පුළුවන් අනතුරු ගැන වටහාගත් මහාකාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතුන් හැරෙන්න අනිකුත් රාජ්‍යයන් හතක් තුල සර්වඥ ධාතුන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්තූපයක තැන්පත් කරන්නේ. පසුකාලීනව අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතුන් වහන්සේලා ලබාගන්නේ මේ ස්තූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාගලෝකයට ලැබිලා
පසුව සර්වඥ ධාතු ත්‍රෝණය රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරන්නට දුටුගැමුණු රජතුමා ගෙන්ව ගන්නවා. අවුරුදු 120ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක් දවසක් තමන් වහන්සේගේ ආයුෂය බලද්දී ආයුෂ අවසන් වෙන බව දැක තමන් වහන්සේ හෙට දිනේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරනවා. එසේම ඒ බව අනිකුත් හාමුදුරුවන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ බව අහලා කම්පාවට පත් වෙනවා. පසුව මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඩිසිඟා වැටලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාලිකාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දි දිවාහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජපුරුෂයාට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතුපතු ගාමින් සිය වතාවත් ඉටු කරනවා. අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ ඉර්ති ප්‍රාතිහාරය පාලා රැස් වෙලා හිටිය පිරිසට අවවාද ලබා දී කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතන ඇඳක් අතුරලා ඒ ඇඳ පාද හතර ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා. එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාප්තියට සමවැදී ඇති අයුරින් මෙහෙම අදිෂ්ඨාන කරනවා. මම පිරිනිවන් පෑ කල්හි මාගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක් වේවා. ඒ වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස සමග මෙතනට වැඩම කර මාගේ සිරුර දකුණු අත්ලේ තබාගෙන භික්ෂු සංගායනා ඇතුළු දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමි. පින්වත්නි, මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද? මේ මාගේ දෙතු සහෝදරයා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයයි. දූතාංගධාරී භික්ෂුන් අතර අග තැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම දූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළා. ආදී වශයෙන් මහ පොළව කුඩා කර මාගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා. එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක් වේවා කියලා අදිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා. අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වේ කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක්කුෂ, කිරි, බීමණ්ඩි, ගිතෙල්, ගඳකලල්, මැටිකලල් සහ සීතල ජලයේ තියෙන ඔරු හතක් සකස් කරනවා. පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහි නැති වෙනවා. ඇමතිවරු රජතුමා උක්කුෂ ඔරුවක දාලා පස්සේ කිරි ඔරුවක දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම රජතුමාට නැවත වතාවක් සිහිය නැති වෙනවා. අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අදිෂ්ඨානයේ විදිහට පර්වත තුන විවෘත වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත තුන එකතු වෙනවා. ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවි මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වන්නේ සම්පින්දිත මහානිදානය කියන පාලි ග්‍රන්ථයේ මහා කස්සප තෙර පරිනිර්වාණ කතා කොටසේ. වර්තමානයේ මේ කුක්කුට සම්පාත පර්වතයේ හඳුන්වන්නේ ගිරුපාදගිරි කුක්කුට පාදගිරි නමින්. බුද්ධගයාවේ ඉඳන් කිලෝමීටර 33ක් ඈතින් තියෙන ගුරුපා කියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතයේ මුදුනේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින බවටත් නොයෙකුත් සාධක එහිමත් හම්බ වෙලා තියෙනවා. සුවිශේෂ කර්ම තමා මේ පර්වත මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රජමහා විහාර ස්තූපයේද තැන්පත් කරලා තියෙනවා.
දුටුගැමුණු සද්දාතිස්ස මහා පරාක්‍රමබාහු නිශ්ශංක මල්ල දෙවනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රහය දක්වලා තිබෙනවා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා හිමත් පවත්වා තිබෙනවා ඉතින් මෙවැනි වටිනා කියන තොරතුරු දැනගන්නට නෙතුමානීන් ඔබට ඔබව රැගෙන යමු විශ්වකර්ම YouTube නාලිකාව සමග දිගින් දිගටම රැඳී සිටින්නට අප ඔබට ආරාධනා කරනවා එහෙනම් තවත් දවසක මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු ඔබ සැමට දළදා සමිඳු පිහිටයි